හැමෝම සාදරයෙන් පිළිගන්නවා මිලේනියල් කැපිටල් YouTube channel එකට. අද මම කතා කරන්නේ BUSD එහෙම නැත්නම් Binance USD Stablecoin එක ගැන. Paxos කියන ආයතනයයි Binance කියන ආයතනයයි දෙක එකතු වෙලා තමයි මේ BUSD කියන coin එක 2019 දී හඳුන්වලා දුන්නේ. BUSD වල තියෙන ප්‍රධාන වාසියක් තමයි trading fee එකක් ගෙවන්න නැතුව trading කරන්න පුළුවන් වීම. ඒ කියන්නේ ඔයා USDT දීලා BUSD ගත්තත් transaction fee එකක් නැහැ. ඊළඟට BUSD වලින් වෙනත් ඕනෑම coin එකක් trading කරත් ඔයාට transaction fee එකක් එන්නේ නැහැ. ඉතින් මම මේක මගේ order book එකෙන්ම ඔයාලට පෙන්වන්නම්. දැන් මේ තියෙන්නේ මගේ ට්‍රේඩින් බුක් එක. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් තුන. මේ තුනට ෆී එකක් ගිහිල්ලා නැහැ BNB වලින්. පේනවද? BUSD වලින් මම USDT ගත්තා ට්‍රාන්සැක්ෂන් ෆී එකක් නැහැ. BUSD වලින් Bitcoin ගත්තා BTC ට්‍රාන්සැක්ෂන් ෆී එකක් නැහැ. XMR ගත්තා ට්‍රාන්සැක්ෂන් ෆී එකක් නැහැ. නමුත් XMR ගත්තා USDT වලින් මෙන්න ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකක් ඇවිල්ලා. දැන් ඔයාලට තේරෙනවා දෙක වාසියක් BUSD වලින් BUSD හෝල් කරගෙන ඉන්න එකෙන් BUSD වලින් ගනුදෙනු කරන එකෙන් තියෙන වාසියක් තමයි මේක. තව වාසියක් තමයි ඔයාලා දන්නවා තෙදර් වලට ගොඩාක් රෙගුලේටරි ඉෂුස් තියෙනවා. ඒ රිස්ක් එක අවොයිඩ් කරන්නත් පුළුවන්. BUSD වල තියෙන තවත් වැදගත් දෙයක් තමයි මේක තෙදර් වගේ නෙමේ නිව්යෝක් ස්ටේට් ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆයිනෑන්ස් සර්විස් වලින් තමයි රෙගුලේට් කරලා තියෙන්නේ. ඒ වගේම 100% ඩොලර් බැක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඩෙප්ට් අනම්මනම් වලින් බැක් වෙලා නැහැ. ඩොලර්ස් හෙඩ් ඉන් FDIC. FDIC කියන්නේ මොකද්ද බලමු. FDIC කියන්නේ ෆෙඩරල් ඩිපොසිට් ඔෆ් ඉන්ෂුරන්ස් කෝපරේෂන්. මේකේ තමයි BUSD වලට against ඩොලර් බැක් වෙලා තියෙන්නේ. ඊළඟට මේක ඔඩිට් කරන්නේ හොඳ ඔඩිට් ෆර්ම් එකක්. ඔයාලා දන්නවා තෙද ඔඩිට් කරන්නේ මෙන්න මේ FSS කියන එකේ. ඒකට තියෙන ප්‍රශ්නයක් තමයි ඒක ඔඩිට් ෆර්ම් එකක් නෙමෙයි සහ ඒක කන්ෆර්මේෂන් යූසින් ජෙනරලි ඇක්සෙප්ටඩ් අකවුන්ටින් ප්‍රින්සිපල් වලට අනුව නෙමෙයි මේක ප්‍රෆෝම් කරන්න කියලා තියෙනවා. තෙදර් වලට තියෙන රෙගුලේටරි ඉෂුස් ගැන දැනගන්න මම තෙදර් ගැන කරපු වීඩියෝ එකක් දැන් මේ උඩ ලින්ක් එකේ වැටෙනවා. ඒ ලින්ක් එකට ගිහිල්ලා ඒක ගැනත් බලන්න. BUSD තියාගෙන ඉන්න එකේ අවාසිත් තියෙනවා. ඔයාලා දන්නවා BUSD ගොඩක් ප්ලැට්ෆෝම් වල ඇක්සෙප්ට් කරන්නේ නැහැ. මේක ගොඩක් වෙලාවට ඇක්සෙප්ට් කරන්නේ Binance එකේම තමයි. ගොඩක් Celsius ඒ වගේම Nexo වගේ ඩිපොසිට් කරලා තියන්නත් බෑ. අන්න ඒ වගේ අවාසි තියෙනවා. ඉතින් ඒකින්ද ඔයා ගනුදෙනු කරන්න ඕන ප්‍රමාණය BUSD වලින් තියාගෙන ඉතුරු ඒවා USDT වලින් තියාගන්න එක හොඳයි කියලායි මම නම් හිතන්නේ. මොකද අපි නිතරම කෑෂ් අවුට් කරගන්නෙත් නැහැ. ඉතින් හොඳම දේ තමයි අවශ්‍ය වෙලාවට BUSD USDT වලට කන්වර්ට් කරලා එළියට ගන්න එක. මොකද ඔයා දන්නවා P2P මාකට් එකේ ලංකාවේ USDT විකුණන්න තමයි ගොඩක් තියෙන්නේ. BUSD ඔයාට ගන්න හැකියාවක් නැහැ. ඉතින් USDT අරගෙන තමයි BUSD ගන්න වෙන්නේ. හැබැයි USDT අරගෙන BUSD ගද්දී ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකකුත් නැහැ. BUSD වල තියෙන වාසි අවාසි සහ ඒකේ වැදගත්කම ගැන ඔයාලට කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු. වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරන්න සියලු දෙනාටම ජය වේවා.